ඇල්ල දෙමෝදර ආරුකුණවේ පාලම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් මනරම් ස්ථානයක්. මිනට් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව ලයිෆ් බෝ ෂැම්පු රුපියල් 130කට. ඔබට මගහැරෙන පෝෂණය වෙනුවෙන් ඉන්ට්‍රසෝල්. විශේෂත්වයකින් තොරව වසරේ සෑම කාලයකම පාහේ සංචාරකීන් මෙම පාලම නැරඹීමට එක්වන අතර එය ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම සංචාරක ස්ථානයක් ලෙසද ජාත්‍යන්තරයේ ප්‍රචලිතයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති මෙම ආරුකුණවේ පාලම මතින් දුම්රිය ගමනක අත්දැකීම විඳ ගැනීමට බොහෝ සංචාරකීන් අමතක කරන්නේ නැහැ. කෙසේ වෙතත් අද වන විට එම පාලම ආසන්න කඳු ගැටයක ණය යෑමේ අවදානමක් පවතින බවට සොයාගෙන තිබෙනවා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 101.3ක මූල්‍ය අනුග්‍රහයක් ඊට ලබා දීමට යෝජිතයි. මම දන්න තැනින් ඔතන නායකිල නැහැ. දැන් අවුරුදු 50කට විතර බත් දන්න තරම ගොඩක් සංචාරකයෝත් එක්ක අපි මෙතන ඉන්නේ. එන ගොඩක් කට්ටිය කියලා මේ හරි කැතයි කියලා මෙතන ලයින් නැච් එක පින්තූරයක් කරේ මේක ඇද්දි මේ හරි කැත විදිහට තමයි මේක පේන්නේ. මම නම් කියන්නේ ඒක මෙතන ගැලපෙන්නේම නැති දෙයක්. මේක කොන්ක්‍රීට් එක දැම්මට පස්සේ සමහරවිට මේකේ තියෙන ස්වභාවික ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ කන්ස්ට්‍රක්ෂන් එක කරාට පස්සේ මේ හරිය පොඩ්ඩක් කොළපාට ගස් ටිකක් හරි වැව්වා නම් හොඳයි කියලා. අපි ආසයි මෙතන ඉදිකිරි වුණාට පස්සේ කොන්ක්‍රීට් පේන්නේ නැතුව තනකොළ පේනලා කොළපාට තියනවා නම් තවත් ආසයි සංචාරකින්ට වැඩි වැඩියෙන් එන්න අවස්ථාවක් විදිහට සලකනවා. මෙම ව්‍යාපෘතිය මගින් නායෑම් අවදානම සහිත කඳු ගැටය ආවරණය කරමින් කොන්ක්‍රීට් වැස්මක් යොදා එහි හිඩැස් අතර ශාක වැවීම මගින් ස්වභාවික පරිසරය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරකින් බහුලව පැමිණීම සහ දුම්රිය ගමන් වාරද බහුලව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා වැඩි කාලයක් ගතවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.